අවසරයි අරිහතුන් වහන්සේ බුද්ධානුස්සතිය අපි වඩන්න ඕනේද ඒක වැඩෙනවද මේ දැන් මේ බුද්ධානුස්සතිය වඩන්න ඕන බව නලකලාප සූත්‍රයේ බුදුහාඳුරු ඊටා පැහැදිලිව තියෙනවා නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති ඒ වගේම නිබ්බිදානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී කියන එක පැහැදිලිව නලකලාප සූත්‍රයේ බුදුහාඳුරු කියලා තියෙනවා මේ නලකලාප සූත්‍රය ගිය පොයේ දවසේ මෙතෙන්දීම දේශනා කළා ගිය පොයට හෝ ඊට ඉස්සෙල්ලා දවසේ ඒ නිසා මේ බුද්ධානුස්සතිය කියන එකත් අපි නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති කරන්න ඕනේ ඒකත් ආනපාන විතරයි විරාගානුපස්සී විහෙරති රාගම් පජහති කරන්න ඕනේ නිරෝධානුපස්සී විහෙරති මේ රෝධ ගැහිීම නවත්තන්න ඕනේ මේ රෝධ ගැහිීම නවත්තන කියන්නේ සංචේතනා පැවැත්වීම සම්පස්ස වීම සංකාර කිරීම නවත්තන්න ඕනේ සබ්බේ සංඛාරා නවත්තන්න සබ්බේ සංඛාරා අනිච්චාති සම්පේ සංඛාරා දුක්ඛාති යථා පරිදි තේරුම් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් බුද්ධානුසතිය කියන්නේ භව උද්ද කිරීමනේ භව උදුරා දමන භව උදුරා දමලා අනුසය අස් කරනවා. ඒතර සමතයයි විපස්සනාවයි කරනකොට දැන් විපස්සනාවේ කොටස් දෙකක් තියෙනවා මරණානුස්සති බුද්ධානුස්සති දෙකම විපස්සති මෙත්තානුස්සති අසුභානුස්සති දෙකම සමතේ එතකොට ඔබ මෙත්තානුස්සති අසුභානුස්සති වඩන හැම අවස්ථාවකම ඔබේ සිත යටිදන් සබ්බ සංකාර සමතු ඒ සංකාරයේ සමතේට පත් වෙනවා විතරයි ඔබ මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොටම සබ්බ උපදි පජාති තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපේ සිතට දැන් රාග සිතුවිල්ලක් ආවා කියලා දැනුණා. ඊට පස්සේ ඒක අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරනවා. එතකොට ඒක මරණානුස්සතිනේ. එතකොට එතනදී ඒ භවයේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිත්‍ය සුඛාර්ථ මරා දාන්න ඕන. ඔව් එතකොට ඒක දැන් ඔය ඔය රාගය නිත්‍ය වුණොත් තමයි දුක. ඔය රාගය සුඛ වුණොත් තමයි දුක. ඔය රාගය මගේ කොට අත්තසේ ගත්තොත් තමයි දුක. එතකොට නිත්‍යසේ සුඛසේ අත්තසේ ගත්තොත් දුකයි. ඒක අයින් කරොත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කළොත් ඒක අයින් කරනවා දුකෙන් මිදෙනවා. එතන මරණානුස්සතිය ඊට පස්සේ ඒක කරනකොට අර නිච්ච සුඛාත්ත මරා දානකොට නිබ්බිදා වෙනවා විරාගා වෙනවා නිරෝධා වෙනවා ඒ අනුව උපාදානෙ මිදෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා රූප කියන එක අර සිංහල භාෂාවේ තියෙන රූප නෙමෙයි කියලා. සිංහල භාෂාවේ තියෙන රූප කියන්නේ මේ පින්තූර. උනාද සිංහල භාෂාවේ රූප පින්තූර. තමයි චිත්‍රපට රූප, රූප වාහිනී රූප, රූප ඒත රූප වාහිනී. මේක රූප වාහිනී වැස් වෙනවනේ ඒක රූප වාහිනී. ඒ රූප නෙමෙයි මේ මාගදී භාෂාවේ රූප. මේ මාගදී භාෂාවේ වචන මේ රූප කියන වචනේ මාගදී භාෂාවේ ඔය කියන සිංහල භාෂාවේ රූප නෙමෙයි. ඔය කාල කියන වචනේ සිංහල භාෂාවේ වෙලාව නෙමෙයි. ඔය කාය කියන වචනේ සිංහල භාෂාවේ කය නෙමෙයි. තව හුඟක් වචන තියෙනවා සිංහල භාෂාවේ තියෙන වචන නෙමෙයි මේ මාගදී භාෂාවේ ධර්මාර්ථය. ඊට හුඟක් වෙනස්. නමුත් මේක මිනිස්සු පස්සේ කාලෙක පරිවර්තනය කරනකොට මේ සිංහල භාෂාවේ තියෙන වචනයි කලමං කරගෙන සංස්කෘත භාෂාවේ තියෙන වචනයි කලවම් කරගෙන මේ මාගදී බුද්ධ භාෂිතය පරිවර්තනය කළා පදපරම විදිහට. ඒකයි උනේ ඒකයි මජ්ඣිමා ප්‍රතිපදා කියන එක මැදමාවත කියලා දැම්මේ මජ්ඣිම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත කියලා දැම්මේ සම්පූර්ණම මේ මාගදී නොදන්නා නිසා. මේකේ තියෙන්නේ මජ්ජි මා ප්‍රතිපදා වචන තුනක්. මජ්ජි කියන්නේ මද මත් වෙනවා. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත ප්‍රතිපදාව
මධ්‍යමා ප්‍රතිපදා මේක මද මදෙන් මිදි නිදහස් වෙන එක මැද කියලා දැම්මා මැද මාවත කියලා දැම්මා මැද පිළිවෙත කියලා දැම්මා ඉතින් මිනිතු හොයනවා අනේ දෙයනේ මැද මාවතක් හොය හොයා මිනිසුන් ආක්‍රම අන්න විහෙසා දැන් ඔය සියලු වන්න කියන හාමුදුරුවෝ කියනවා මේ මැදුම් පිළිවෙතෙන් නිවන් දකින්න ඕනේ කියලා මැද මාවත අනුගම ඉතින් මිනිසු දැන් මැද මාවතක් හොයනවා අන්න මිනිසු එහෙ ආසා අන්න විහිංසා වෙහෙස කරවන මිනිසුන් අතරමං කරන අනාථ කරන දැන් උක මැදමාවටක් නැහැ කොහෙවත් නෙව ඉඩ න හුරන් න උඹේම අන්තරේ කියලා පැහැදිලිව බයිදාරුතුමාට කිව්වා ඒ අන්තේත් නෙමෙයි මේ අන්තේත් නෙමෙයි ඔය අතර මැදත් නෙමෙයි මේ නිවන තියෙන්නේ නිවන තියෙන්නේ තමන්ගේ හිතේ හිතේ තියෙන නිවන අර මත් වීමෙ මිදි නිදහස් වෙනවා ඒකයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ දැන් නමුත් මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එකට උනේ මේක තිබුණේ මේ වාග්දී භාෂාවෙන් එංගලන්තෙට ගියා එංගලන්තෙදි මිනිසු පරිවර්තනය කළා මේ ත්‍රිපිටකයේ සිංහලට ඉංග්‍රීසියටයි පරිවර්තනය කළේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ මොකද්ද කියලා මිනිසුන්ට තේරුනේ නැහැ එතකොට එතන පරිවර්තනයට උපකාර කරපු දෙන්නෙක් හිටියා අප්පුහාමි කෙනෙකුයි රතන්සාර කියලා හාමුදුරු නමකුයි ඒ කාලේ එංගලන්තෙ ගිහිල්ලා තිබුණා ටිකක් ඉංග්‍රීසි ගන්න ඒගොල්ලෝ කිව්වා මේක මිඩල් පාත් සුද්ධ මජ්ක්‍ධිමා ප්‍රතිපදා මිඩල් පාත් කළා පරිවර්තනය කළා මිඩල් පාත් මැදුම් පිළිවෙත කියලා පරිවර්තනය කළා නොදන්නා අඥාන මෝඩ කමි එතකොට මිනිසුන් ගෙනියන වැහුවා බුද්ධ වාසිතේ ලපිතේ අලපිතේ කරා ධර්මය අධර්මය කළා විනය අවිනය කළා ආචින්න අනාචින්න කළා නිවන වැහුවා එක වචනයක් දැන් ඔය වචනේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත රාගමදයෙන් දේශමදයෙන් මෝහමදයෙන් මිදී නිදහස් වන පිළිවෙත මජ්ක්‍ධිමා ප්‍රතිපදා ඒකම එතනම කියලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කතමේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා සංමා රාගයෙන් මිදී නිදහස් වීම දේශයෙන් මිදී නිදහස් වීම මොහෙන් මිදී නිදහස් වීම එතනම කියලා තියෙද්දි ඒකත් පරිවර්තනය කරේ වැරදිය. එතකොට මේ ත්‍රිපිටක ධර්මය බුදුහාමුදුරුව මේ මාර්ගදී භාෂාවෙන් දේශනා කරපු දේ මේ මාර්ගදී භාෂාවේ අට ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා නොදැන සිංහල භාෂාවට වැරදි විදිහට පදපරම ලෙස පරිවර්තනය කරපු මිනිස්සු මේ නිවන් මඟ වැහුවා. බුදුහාමුදුරුව චූලවග්ග පාළියේ නීතියක් පනවලා කිව්වා මගේ මේ ධර්මය පදපරම ලෙස වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න එපා කියලා. ඒ නිසා අනුරාධපුරයේ යුගයේදී මිනිස්සු එහෙම පදපරම ලෙස පරිවර්තනය කළේ නැහැ ත්‍රිපිටකය. පොළොන්නරු යුගයේදීත් නැහැ. දමදෙනි යුගයේදීත් නැහැ. ගම්පල කුරුණෑගල යාපහුව කෝට්ටේ කොහේ යුගයකවත් නැහැ. සුද්ධ මේක කළා සුද්ධ කරපු එක ඊට පස්සේ සිංහල මිනිසුත් මේක කරා. අදත් ඔය 1954 පරිවර්තක මණ්ඩලයත් මේ පද පරම විදියට පරිවර්තනය කළේ. බුදුහාමුදුරුවෝ එපැයි කියපුයි. ඒක තමයි උනේ. අවස්ථරයි සාන්නහස. දැන් අපි මේ කෝපය ගත්තොත් ඒක හැට රූපයද? ඒකත් රූපයක්. හැබැයි මේකේ රූපේ තියෙන මොන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. චත්තාරෝච මහා භූත චතුන්නංච උපාදාය රූපං වෙනවා. එකක් රූපයක් ස්වාමීන් වහන්සේ තව එකක් අපි ප්‍රවෘත්ති අහනකොට එතන එතන ශබ්ද රූප ශබ්ද රූප එතන සංඥා වේදිත දැන් මෙහෙමයි ඒ රූප අපි ප්‍රවෘත්ති අහන එක වරදක් නැහැ හැබැයි අපි ප්‍රවෘත්ති අහලා හරියව රූප ආයිනිය පෙන්වන අපිටම කොටව ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් අපි ඔය ප්‍රවෘත්තියක් අහලා දැන් ඔය ප්‍රවෘත්තිය වර්තමානයේ දැන් වර්තමානයට පෙර සිද්ධ වෙච්ච දෙයක් වාර්තා කරනවා. ඔය වර්තමානයේ ඔය ප්‍රවෘත්තිය අහලා ඔබ ඔබේ හිතේ ද්වේෂයක් ඇති කරගත්තොත්, රාගයක් ඇති කරගත්තොත්, මෝහයක් ඇති කරගත්තොත් කාගේ හිතද කිලුටු වෙන්නේ? මේක නිත්‍යසේ පවත්වන්න පුළුවන් දෙයක්ද? දැන් අතීතයට ගිය මරණ අහෝසි වූ අතීතයට ගිය දෙයක්. එතකොට මේ ප්‍රවෘත්ති කියන්නේ සංනිවේදන කියන්නේ සියලු දේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් අතීතයට ගිය අහෝසි වූ අතීතයට ගිය
දෙයක් මේ වාර්තා කරනවා නැවත මොනවටද මේ 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 සංනිවේදන මාර්ගයකට එවන් මිනිසු හිත කිනුඩු කරගන්න සමහර විටක තරහක් ගන්නවා සමහර විටක ඒකට ඇලෙනවා අනුරාගයක් ඇති වෙනවා දෙකෙන්ම හිත කිනුඩු කරගන්න හැබැයි ප්‍රවෘත්ති යවුවට ඒවත් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ඇත්ත ඇටි ඇටියට තේරුම් ගත්තොත් ඒවට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වුනේ නැත්නම් නිබ්බිදා වෙනවා විරාගයන් නිබ්බිදායි විරාගයන් නිරෝධයි පටිනිසක් ගන්න रूप एकक रूपं एकक मैरिज मिनिहागे अर रूपे तीयनो अर शरीर कूड़े रूपे तीयनो ओब कियपु नाम तीयन एकेना इन्नो हैवै दें ओक रूपंद नैने ඔකෙන් ක්‍රියාත්මක රූපං කියන අගට බින්දුවක් දැම්මොත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. තේරුණාද? ඒක කරමින් ඉන්න ඕන කන්ටිනියස්ලි කරන්න ඕන. තේරුණාද? දැන් මේ මාගදී භාෂාවේ අගට බින්දුවක් දාන එක සත්තරාණ කුසල සූත්‍රයේ පැහැදිලි කරනවා අගට බින්දුවක් දාන එකේ ලොකු විශාල තේරුමක් තියෙනවා. දැන් තියෙන්නේ මේ මාගදී භාෂාවේ नाट्टि मे शरण अन्यंग बुद्धो मे शरण वरं गच्छामि चरणं बुद्धं गच्छामि चरणं धम्मं गच्छामि चरणं संगं मेके तियेन्ने गच्छामि चरणं बुद्धं मे पेत्तटै कियन्ने मागदी भाषाव हरि भाषावक गच्छामि चरणं बुद्धं लिव्वहम दैन मिनिसु बुद्धं शरणं गच्छामि कियला कियनवा वैरडियट कनपिटे गहला कियन्ने දැන් අපිට මේ කන පිට ගහලා කියන එක අපි බැරි වෙලාවත් පන්තිල් දෙනකොට කිව්වනම් ඕක බුද්ධං සරණං ගච්ඡාමි මේ ගච්ඡාමි චරණං බුද්ධං කියලා කිව්වොත් එහෙම මිනිස්සු අපිට හිනාවේ දැන් අහම්මතේ ගැඩුවයි කියයි ඉතින් ඒක නිසා අපි ඒක කියනවා නමුත් ඒක වැරදි බව පෙන්නනවා ඒක තියෙන්නේ මේ චර බව නම් කරන්න චරණං මොන චර බවද कामावचर रूपावचर अरूपावचर भव तमा पैवत्म एक नंगिरीमें नटिकिरीमें भवदुरादानो बुद्धं विनो हेतुफलधाम बहागलपा बला धम्मं विनो चर भव नाम तेनो संसार संबंधे गसा बिंदुदानो संगं विनो चर भव नाम तेनो चर नंग विनो मेक मेक गमन करमि मेक करमि यन्दु गच्छामि कियन्ने मेक करमि यन्दु මේ පරිවර්තකයෝයි මේ බුද්ධ ආගමක් හදපු කන පිට ගහපු මිනිස්සු මේ බුදු මේ බුදුහාමුදුරන්ගේ මේ ධර්මය මේ පදවැල් ඔක්කොම කන පිට ගහලා මිනිස්සු ආගමක් හදාගත්තා ඔක්කොම කන පිට ගහලා අවසරයි ගෞරවණීය රහතුන් වහන්සේ සතර කමටහන් වඩන්න ඕනේ වේගයක් වේදනාවක් එන අවස්ථාවේ පමණනේ සංකාරයක් වෙන අවස්ථාවේ නැතුව දැන් හිතකට අවස්ථාවක්